ඔබේ ජීවිතේ පළවෙනි චැප්ටර් එක වෙන කෙනෙක්ගේ 20 වෙනි චැප්ටර් එකට සංසන්දනය කරන්න එපා. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිත කාලෙදී අපේ ගමන යන විදිහක් තියෙනවා. ඒකට යම් වේගයක් තියෙනවා. මට ඒ යන විදිය නෙවෙයි ඔබට තියෙනවා. ඔබේ දේ නෙවෙයි තව කෙනෙක්ට තියෙනවා. අපි නිතරම කරන වරදක් තමයි අපි වෙන කෙනෙක්ගේ ඉන්න ස්ටේජ් එක දිහා බලලා වෙන කෙනෙක් අද ඉන්න තැන ගැන හිතලා අපිත් එක්ක එක කම්පයර් කරන නිතරම හිත වට ගන්න එක. කොට දෙනෙක් අපිට වැඩි ඉදිරියෙන් ඉන්නත් තදිය පිටිපස්සෙන් ඉන්නත් අපි ඒ කිසි දෙයක් අදාළ කරගන්න අවශ්‍ය නැහැ. ඔහුගේ ජීවිත ගමනේ 20 වෙනි චැප්ටර් එක වෙන්න පුළුවන්. පොතේ අවසන් ටික වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ තාම පළවෙනි චැප්ටර් එක. එනිසා ඒ දෙක කම්පයර් කරන්න පුළුවන් දෙකක් නේද? ඒ වගේම තවත් දෙයක් මම කියන්නම්. ඔබ හිතුවට වටපිට බලලා මෙච්චර වයසක කෙනෙක් අද මේ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 35ක කෙනෙක් අද මෙතන ඉන්නවා. අවුරුදු 40 කෙනෙක් මෙතන ඉන්නවා. මගේ වයසත් එක්ක මං කොහෙද ආද ඉන්නේ? එහෙමම හිතන්න බෑ. මගේ තාත්තා සෑහෙන දියුණුවන කෙනෙක්. නමුත් එයාගේ දියුණුව විශේෂයෙන්ම ලැබුවේ ජපානට ගියාට පස්සේ. ජපානෙ ගිහිල්ලා බහින කොටත් අවුරුදු 40. ඉතින් එතනින් එහාට තමයි එයාගේ ගමනේ හොඳම ටික තිබ්බේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් උප්පත්තියෙන් සල්ලි ලැබිලා තියෙන. එයාට ඔබ කම්පයර් කරවන්න එපා. ඒක ඔබ ඔබට කරගන්නේ අසාධාරණයි. ඔබේ ගමන හදාගෙන යන්න. වෙන කට්ටියගේ ගමන ඒ කට්ටිය හදාගෙන ගියදී. වැදගත්ම දේ තමන්ගේ පොත තමන්ගේ අතින් ලියන්න. තමන් ඉන්න චැප්ටර් එක ගැන ආරම්භ වෙන්න. ඉතුරු චැප්ටර්ස් ටික ලස්සන ලියාගෙන යන්න කවදා හරි. ඔබත් ලොකු ගමනක් ගිය කෙනෙක් වෙයි.